දලස් අලහප්පැලු මත පක්ෂව සහාය පළ කරපු පාර්ශව සජබි හිටියා විමල් එක්කින් ස්වාධීන කණ්ඩායම හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා අනුරපේ දර්ශන යාපලගේ සෙට් එකේ හිටියයි කියලා කිව්වා TNA එක හිටියා මේ වගේ විවිධ පාර්ශව ගණනාවක් ඉඳ ගත්තා හැබැයි ඒ පාර්ශවවල ඉන්න ඔලුගෙල ටික සෙට් උනාම එන ඉලක්කන් ටික ආවනම් තත්ත්වය මේක නෙවෙයි හැබැයි සමස්තයක් විදියට පක්ෂයක් විදියට ඒගොල්ලෝ ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා අපි ඩලස් එක්ක හිට ගන්නවා කියලා කිව්වට ඉඳගෙන ඉඳලා ඡන්දේ දීපු අය හිටගෙන ඉඳලා ඡන්දේ අංක 1 ලකුණු කළාද කියලා බරපතල ප්‍රශ්නයක් මතුවෙන්න ගත්තා ඒක සජිබටත් පොදුයි සජිබේ 54ක්ද කොහෙද ඉන්නවා ඒ ඉන්න ගානත් එක්ක කී දෙනෙක් දුන්නේ නැද්ද හරින්ට අනුව නම් මෙන්න මෙහෙමයි ඒ ගාන සජිබ 14 දෙනෙක් මනාපේ රනිල්ට දුන්නා හරින් කියන්නේ අංජුල මහී කයිලියන් සමගී ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනෙකු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සඳහන් කරනවා එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් 6 දෙනෙකු සිංහල ජන සමාජයේ නියෝජනය කරන්නේ යයිද ඉතිරි 8 දෙනා දෙමළා මුස්ලිම් සමාජයේ නියෝජනය කරන්නේ යයිද හරින් ප්‍රනාන්දු කිව්වා කියලායි අද පත්තර වාර්තාවේ වැඩිදුරටත් දාලා තියෙන්නේ සජිබේ 14 දිනක් මනාපේ රනිල්ට දුන්න කියලායි ඕන් කියලා තියෙනවා ඒ කියන්නේ ඩලස් එක එකතු වෙමු කියලා එයාට ඡන්දය දෙමු කියලා සජිත් කියපු දේ අහපු නැති කී දෙනෙක් ඉන්නවද ඒ කියන්නේ සජිත් ළඟ ඉන්න සෙට් එක අනාගතයේ ඉදිරියේ රනිල් එක්ක හිටගනිවිද සජිබේ නැවත වතාවක් ගැටුම්කාරී ගැටලුකාරී තත්වයකට පත් වෙයිද අපිට තාම කියන්න බෑ අපි බලාගෙන ඉමු